අපේ මුංචි යාළුවොත් ඉගෙන ගන්න කටයුතු වලදීත් දෙයක් වැරදුනා කියලා ඒකෙන් දුක් වෙන්න එපා. ඒ වැරදිච්ච දේ හදාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඔව්, අපේ ශිෂ්‍යත්වය හරි ලේසි විශේෂාංග හන යාළුවොත් අන්න ඒ විදියට ඉගෙන ගනිද්දී දෙයක් වැරදුනා කියලා දුක් වෙන්නේ නැතුව ඒ තුලින් අලුත් දෙයක් හොයාගන්න බලන්න. හරි, එහෙනම් අපි අද ශිෂ්‍යත්ව පාඩම අහමු. යාළුවනේ, ඕගොල්ලෝ දන්නවනේ අපිට ශිෂ්‍යත්ව පාඩම කියලා දෙන්නේ කවුද කියලා? අපිට ශිෂ්‍යත්ව පාඩම කියලා දෙන්නේ දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමා. එහෙනම් අද අපි ශිෂ්‍යත්ව පාඩම අහමු. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. දහම්දි, ඔයා දන්නවද මොකද්ද මොකද්ද? මම ඊයේ රෑ අහසේ දැක්ක පාවෙන පිරිසියක්. පාවෙන පිරිසියක්? ඇයි ඔයගොල්ලෝ මට හිනා වෙන්නේ? මං ඇත්තම දැක්කනේ. සේනිදු, ඔයා ඒ දකින්න නැත්තේ චන්ද්‍රිකාවක් වෙන්නේ නැති පාවෙන පිරිසි කොහෙද තියෙන්නේ? එහෙනම් මම මොකද දැක්කේ? මං දැක්කන පිරිසියක් වගේ එකක් පාවෙලා යනවා. හරි හරි, දැන් අපි පාවෙන පිරිසි ගැන කතා කරා ඇති. අන්නාන සර් එනවා. හයි බෝවන් දුවේ පුතේ. ආයිබෝවන්, සුබ උදෑසනක් සර්. දුල පුතාලටත් සුබ උදෑසනක්. අදත් ඔන්න අපි සිංහ FM පුංචපේ ගුරු ගෙදරින් ශිෂ්‍යත්වයේ හරලේසි විශේෂාංගයත් එක්ක එකතු වෙන්නයි දැන් සූදානම් වෙන්නේ. දැන් ඉතින් පහුගිය දවස් ගණනාවක් අපි සිංහල පෙළ පොතේ කුඹුරේ ගොයම්කය අනිද්දයි පාඩමේ අභ්‍යාස සාකච්ඡා කළා. එතකොට දුල පුතාලට, ඒ වගේම දුල පුතාලගේ අම්මලා තාත්තලාට, ඒ වගේම ඔබට ඉගෙනීම සඳහා උදව් කරන පාඩම් කියලා දෙන වැඩිහිටි ඕනෑම කෙනෙකුට ඇති වෙන ගැටලු, ප්‍රශ්න, ඕනෑම දෙයක් සිංහ FM ගුවන් විදුලියට යොමු කරන්නට පුළුවන් දුරකථන අංක මගින්, එහෙම නැත්නම් ලිපි මගින්, තැපැල් මගින් ඔබට ඇති වෙන ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් අපි ගුරු ගෙදර වැඩසටහන අතරතුරේදී එම ගැටලුව වලට විසඳුම් ලබා දෙනවා. ඉතින් දැන් අපි දින ගණනාවක් සිංහල පාඩම කතා කරපු නිසා අපි ඊට පෙර ආරම්භ කරපු පොළව හා අහස කියන පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩම අද සාකච්ඡා කරන්න ඕනි කියලා මම තීරණය කළා. දැන් දුල පුතාලට මතකද අපි පොළව හා අහස පාඩම ගැන කතා කරන්න පටන් ගත්තානේ? ඔව්. ඒ කියන්නේ අපි පොළව හා අහස පාඩමේ බොහෝ දේවල් කතා කළා. දුල පුතාලට මතක නම් අපි ඉස්සර වෙලාම කතා කළේ මේ ලෝකයේ ලංකාව පිහිටලා තියෙන විදිහ අනුව අපේ රටට උතුරින් දකුණින්, නැගෙනහිරින් බස්නාහිරින් තියෙන්නේ මොන මොන රටවල්ද, මොන මොන දේවල්ද කියන එක. මතකද දුල පුතාලට? ඒකෙදී අපි කතා කළා ශ්‍රී ලංකාවට උතුරින් තියෙන්නේ ඉන්දියාව. ඉන්දියාව. දකුණින් තියෙන්නේ එහෙමනම් ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. නැගෙනහිර පැත්තෙන් තියෙන්නේ මතකද? මැලේසියාව. ඔව්, මැලේසියාව, තායිලන්තය වගේ රටවල්. හොඳයි, එහෙමනම් බටහිරින් තියෙන්නේ මොනවද? අප්‍රිකානු රටවල්. අප්‍රිකානු රටවල්. බොහොම හොඳයි දුල පුතාලගේ මතකය, උවමනාව, සැලකිල්ල ඉතාම වැදගත්. ශිෂ්‍යත් විභාගයේ ඉතාම ලේසි වෙන්නේ එහෙම වැඩ කළොත් තමයි. ඉතින් ඉන් අනතුරු අපි කතා කරා මේ ලංකාව තුල පොළව තියෙන්නේ එක සමානව නෙවෙයි. පොළවේ විවිධ අසමානකම් තියෙනවා. කඳු හෙල්, පල්ලම්, තැනිතලා නේද? අපි එකට ලස්සන වචනයක් ඉගෙන ගත්තා. මොකද්ද? භූවිෂමතාව. ඔව්, භූවිෂමතාවය. භූවිෂමතාවයත් අපි ගොඩක් දේ ඉගෙන ගත්තා. ලංකාවේ කඳු හෙල්, තැනිතලා මේවා ගැන අපි කතා කළා. ඒ වගේම තමයි ලංකාවේ තිබෙන ගංගා, දිය ඇලි නේද? මේවා ගැනත් කතා කළා. ඒත් එක්කම අපි කතා කළා මේ ගංගා, දිය ඇලි වල වතුර ගලාගෙන යනකොට, ඒ වගේම වැස්සෙන් විශාල ලෙස වැහි බිඳු වැටෙනකොට අපේ පොළව හේදිලා යනවා, පස් හේදිලා යනවා. මේකටත් අපි වචනයක් ඉගෙන ගත්තා. ඒ තමයි පාංශුකාදනය. පාංශුකාදනය. පාංශුකාදනය කියන්නේ ගලා යන ජලයට පස්, වැලි, මඩ ආදිය සීදී යාම. ඇත්තරම මහා විශාල පාංශුකාදනයකදී නාය යාම් සිද්ධ වෙනවා. ඒක මහා විනාශකාරී දෙයක් වෙන්නට පුළුවන්. ඊළඟට අපි කතා කළා මේ නාය යාම් වලින් පොළව ආරක්ෂා කරගන්න, පාංශුකාදනයෙන් පොළව ආරක්ෂා කරන්න අපි මොනවද කරන්න ඕන කියලා. මොනවද අපි කරන්න ඕන? ගස් වැල් වවන්නට ඕන, තන පිඩලි අල්ලන්නට ඕන, තවම ආරක්ෂා කරන්න. ඔව්, වනාන්තර ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම තමයි ආරක්ෂා සහිත බැමි, පවුරු පදනම් දමන්නට ඕන, කානු පද්ධති කොන්ක්‍රීට් කරලා හදන්නට ඕන. මෙන්න මේ වගේ බොහෝ දේවල් කතා කළා. ඒ වගේම පාංශුකාදනය පිළිබඳ සරල ක්‍රියාකාරකම් කරලා බැලුවා. ඊළඟට අපි කතා කළා අහස පිළිබඳව. අහසේ දක්නට ලැබෙන වස්තුන්, ඇතැම් මේවා සුබදාමයෙන් නිර්මාණය වෙච්ච ඒවා, ඇතැම් මේවා මිනිසුන් විසින් නිර්මාණය කරපු ඒවා, ඒවත් අපි කතා කළා. ඒ වගේම තමයි අහස නිරීක්ෂණය කිරීම සඳහා සරල උපකරණයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකත් අපි කතා කළා. ඉතින් ඔන්න ඔය තොරතුරුත් එක්ක ඉන් එහාට අහස සහ පොළොව ගැන අපි දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඔන්න මම එම පාඩමේ මූලික තොරතුරු නැවත මතක් කරා. අපි ගීත විරාමයක් අරගෙන ඊළඟට පාඩමේ තොරතුරු සාකච්ඡා කරමු.
පොතුට පාදමක් පුංචි දුවට පාදමක් අකුරට යන්නට ඉස්සර මෙන්න පුංචි පාදමක් පුංචි පොතුට පාදමක් පුංචි දුවට පාදමක් අකුරට යන්නට ඉස්සර මෙන්න පුංචි පාදමක් මද නල ගහ කොළ ලොවට ලැබෙන්නේ එහි පළගන්නේ කවුරුද නැහැලිම සන්නේ මිනිසුන් බෙදුනත් උරුමය සොයමින් පොළොවේ මිහිකත අප හැම සමසිත කිහි කුසුලන්නේ පුංචි පුතුට පාඩමක් පුංචි දුවට පාඩමක් අකුරට යන්නට ඉස්සර මෙන්න පුංචි පාඩමක් පුංචි පුතුට පාඩමක් පුංචි දුවට පාඩමක් අකුරට යන්නට ඉස්සර මෙන්න පුංචි පාඩමක් හොඳයි ඔන්න ගීත විරාමයට පෙර අපි කතා කළේ අපි පටන් ගත්ත පොළව හා අහස පාඩමේ පහුගිය දිනවල අපි සාකච්ඡා කරපු කරුණු. එතකොට දූල පුතාලට මම කිව්වා අහස නිරීක්ෂණය කරන්න. අහස දිහා හොඳින් විමසිල්ලෙන් බලන්න. එතකොට අහසේ දැකිය හැකි දේවල් දවල් කාලයේදී, රාත්‍රී කාලයේදී, ඇතැම් විට දිවා රාත්‍රී දෙකේදීම දකින්නට පුළුවන් වස්තුන් ඔබට ඔබේ සටහන් පොතේ පෙළගස්වන්නට කියලා. ඉතින් දූල පුතාලා ඒ අහසේ දුටු වස්තුන් ලයිස්තු ගත කරන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. සර් දොයරේ අහස දිහා බලාගෙන ඉද්දි පාවෙන පීරිසියක් දැක්කලු. දැන් අපේ පුංචි දූල පුතාලා බොහෝ විට පාවෙන පීරිසි දකිනවා, දේවතා එලි දකිනවා, අහසේ දෙවියෝ ගමන් කරනවා පේනවා කියනවා නේද? මෙන්න මේ වගේ බොහෝ අදහස් සංකල්ප තියෙනවා. සමහර වෙලාවට අපට ඇතැම් දිනවලදී ප්‍රවෘත්ති වලටත් ආරංචි වෙනවා. කොහේ හරි කුඹුරු යායකට, වෙල් යායකට, පිටසක්වල ජීවීන්ගේ යානයක් ආවය නේද? විවිධ දේවල් සඳහන් වෙනවා. නමුත් ඉතින් විද්‍යාත්මකව මේ වගේ දේවල් තහවුරු කරගන්නට තාම පුළුවන් වෙලා නැහැ. නමුත් අපි ඔය පාවෙන පීරිසි දේවතා එලි කියලා කියන්නේ බොහෝ විට ඈත ගුවනේ ගමන් කරන චන්ද්‍රිකා යානාවක් හෝ වල්ගාතරු වගේ දේවල්. තේරෙන්නේ නැද්ද පුතේ? නමුත් බොහොම හොඳයි ඉතාලම සෙවිල්ලෙන් සැලකිල්ලෙන් මේ අහස නිරීක්ෂණය කරන එක. මොකද ඇත්තටම තරු, හඳ, ඉර වගේම ඔය වල්ගාතරු, චන්ද්‍රිකා යානාවන් මේවත් හරිම අපූර්ව විදිහට තමයි අහසේ ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා අපේ දැනුම වගේම ලොකු වින්දනයකුත් අපිට මේ සබඳතාවයෙන් ලබා ගන්නට පුළුවන් අහස හොඳට නිරීක්ෂණය කළොත්. එතකොට දරුවනේ අපි බලමු රාත්‍රී කාලයේදී අපට අහසේ දක්නට ලැබෙන වස්තුන් මොනවද? හඳ, තරු, වල්ගාතරු, ඒ වගේම තමයි මිනිසා විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා යානාවන්, ගුවන් යානාවන්, මෙන්න මේවා රාත්‍රී කාලයේ අපට අහසේ දකින්නට පුළුවන්. ඒ වගේම තමයි දිවා කාලයේදී දකින්නට පුළුවන් මොනවද? වලාකුළු, ඉර. ඔව්, ඉර, වලාකුළු, ඒ වගේම තමයි මිනිසා විසින් ගුවන් ගත කරන ගුවන් යානාවන්, ඒ වගේම අහසේ සැරිසරන පක්ෂීන්, මෙන්න මේ වගේ බොහෝ දේවල් දවල් කාලයේදී අපට අහසේ දකින්නට පුළුවන්. ඒ වගේම තමයි දුල පුතාලා හුලං එහෙම වැඩියෙන් තියෙන කාලවලට සරුංගල් කාලය කියලා අපි කියනවානේ. සරුංගල් යවනවා නේද? මේවත් අපට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි දිවා රාත්‍රී දෙකෙහිදීම දකින්නට පුළුවන් පොදු දේවල් තියෙනවා. ඒ මොන වගේ දේවල්ද? වලාකුළු. ඔව්, වලාකුළු දිවා රාත්‍රී දෙකේම දකින්නට පුළුවන්. තව මොනවද දකින්නට පුළුවන්? ගුවන් යානා.
ගුවන් යානාවන් ඒ වගේම ඇතැම් පක්ෂීන් නේද හවස යාමේදී වගේම රාත්‍රියේ දකින්න පුළුවන් සතුන් ඉන්නවා. ඒ වගේම තමයි වහින දවසක් ගත්තොත් වැස්ස, අකුණු, විදුලි රේඛා මේවත් අපට දිවා රාත්‍රි දෙකේම දකින්නට පුළුවන්. දුවේ පුතේ අපි මීළඟට අවධානය යොමු කරන්නට ඕන ශිෂ්‍යත් විභාගයේදී ඉතාම වැදගත් කොටස සලකන එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පොළවේ පස් අතරේ වායුව රැඳී තිබෙන බව. ප්‍රශ්නයක් හැටියට ගත්තොත් විවිධ ස්වරූපයෙන් ඉන්නට පුළුවන්. හරි වැරදි තීරණය කරලා හරි ලකුණු හෝ වැරදි ලකුණු යොදන්නට එන්නත් පුළුවන්. ඒතකොට දුල පුතලා දැනගෙන ඉන්න ඕනේ දේ තමයි පොළවේ පස් අතරේ වායුව රැඳී තිබෙන බව. පැහැදිලිද? මේක අපට සරල පරිශ්‍රණයකින් හොයාගන්නට පරීක්ෂණයකින් හොයාගන්නට පුළුවන්. ඒ තමයි වතුර භාජනයක් අරගෙන මේකට වඩා හොඳයි විනිවිද පෙනෙන වීදුරුවක් වැනි වතුර භාජනයක් ගන්න. එහෙම නැත්නම් වීදුරු ලේසමක් වගේ එකක් ගන්නත් පුළුවන්. ඒක වඩා හොඳයි. එතකොට වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනයට තරමක පස් කැටයක් දැම්මොත් පස් වෙනම නෙමෙයි පස් කැටයක්. පස් කැටයක් දැම්මොත් ඒ දාපු ගමන්ම අපිට දකින්නට ලැබෙනවා මේ පස් කැටේ තැන් තැන් වලින් වායු බුබුලු මතුවෙන්නට පටන් ගන්නවා. සුළු මොහොතක් යනකම් ඒ වායු බුබුලු උඩට මතුවෙනවා. ඉතින් හොඳට බලන් හිටියොත් අපිට ඒක දැක ගන්නට පුළුවන්. මේකෙන් අපි තීරණය කරනවා පොළවේ පස් අතරේ වායුව රැඳී තිබෙන බව. තේරුණා නේද? දැන් මේ බලන්න මීට අමතරව තාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපට අහසේ දක්නට ලැබෙන දේ දුන්න. අහසේ දක්නට ලැබෙන දේ දුන්න. හොඳයි. දැන් අපි හිතමුකෝ අද වැසි දවසක් නෙවෙයි නම්. අද ඉතාම හොඳින් ඉරාවුව තියෙන දවසක් නම්. අපට අද දේ දුන්න පේනවද නැද්ද? පේනවා. දේ දුන්නක් කොහොමද රාමගේ ඒ වගේ දවසකට පේන්නේ? නෑ නෑ දේ දුන්නක් පේනවා. ආ ඔන්න බලන්නකෝ දැන් ඉතින් ඇතැම් අය කියනවා දේ දුන්නක් පේනවලු. තවත් අය කියනවා දේ දුන්නක් පේන්නේ නැහැලු. ඇත්තටම මේ බලන්නකෝ දේ දුන්නක් පේන්නේ ඉර එළිය කිසියම් ආකාරයක දිය ධාරාවක පිනිබිඳු ධාරාවකට වැටුනහම. පැහැදිලිද? එහෙමනම් අනිවාර්යයෙන්ම ජලය අත්‍යවශ්‍යයි දේ දුන්නක් මැවි පේන්නට. තේරුණා නේද? ඒ මොකද ඉර එළියේ තිබෙන ආලෝක ධාරාවන් තමයි අපට ජලය හරහා එනකොට මේ පේන්නේ. ඉතින් ඇත්තටම සිහින් ලෙස විසිරෙන දිය ධාරාවකදී අපට පුළුවන් දේ දුන්නක් දකින්නට. ඇත්තටම වතුරත් ඉර එළියත් දෙකම අත්‍යවශ්‍යයි දේ දුන්නක් දකින්නට. ඒ නිසා දේ දුන්නක් දුල පුතාලා හැමෝම දැකලා ඇතිනේ. අපේ ශිෂ්‍යත් විභාගයේදී ඉතාම වැදගත් වෙනවා දේ දුන්නෙහි වර්ණ මොනවාද කියන එක. හොඳයි, එහෙමනම් දුල පුතාලා හෙට ගුරු ගෙදරට එන්නට ඕන දේ දුන්නේ වර්ණ මොනවාද කියන එක ඉතා හොඳින් හොයාගෙන. ඒ වගේම තමයි දේ දුන්නක් අපට කෘත්‍රිමව නිර්මාණය කරගෙන බලන්නට පුළුවන් ආකාර තියෙනවා. ඒව ගැනත් සොයාගෙන එන්න අපි හෙට උදෑසන 6ට මුණ ගැහිලා ගුරු ගෙදරින් කතා කරමු ඒ ගැන. දුල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා. සුබ දවසක් සර්. අදත් අපිට ශිෂ්‍යත් පාඩම කියලා දුන්නෝ දිනේෂ් චන්දසේන ගුරුතුමාට ගොඩාක් ස්තුතියි. යාළුවනේ, යාළුවා අදත් කියපු දේවල් හොඳට මතක තියාගන්න. එතකොට යාළුවෝ ඉස්කෝලේ ගිහලා ඒ පාඩම් ඉගෙන ගනිද්දී ටීචර්හන ප්‍රශ්නවලට හොඳට උත්තර දෙන්නත් ඒ පාඩම් ලේසියෙන් මතක තියාගන්නත් පුළුවන් වෙයි. බිම්සත්, එහෙනම් දැන් අපිට යාළුවන්ගේ ගෙදරින් යන්න වෙලාව ඇවිල්ලා නේද? ඔව් අසිරි. යාළුවනේ, යාළුවෝ අද දවස සතුටින් ගෙවන්න. අර අපි කලින් කිව්වා වගේ වැරද්දක් වුණා කියලා දුක් වෙන්න නැතුව ඒකින් ඉදිරියට ගිහිල්ලා දවස සතුටින් ගෙවලා හෙට උදේ 5:30ට අපිත් එක්කගත වෙන්න එන්න. එහෙනම් අදට අපි සමුගන්න. මම අසිරේෂාලා ලියනගේ. මං ඕගොල්ලොන්ගේ පුංචි යාළුවා තිනුගරසඳු. ඕගොල්ලොන් එක්ක එකතුණු මම දිම්සත් හේකුලරු. යාළුව හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා.